හරි ඊළඟට අපි කතා කරන්නේ scientific notation කියන එක ගැන මෙන්න මේ අපි දශම තිතත් එක්ක ලියව සංඛ්‍යා කොහොමද scientific notation එකට එහෙම නැත්නම් මෙන්න මේකෙන් පෙන්වන්නේ කියලා මම උදාහරණයක් විදියට ගන්නවා මෙන්න මේක මෙන්න මේ අගය අපිට පුළුවන් scientific notation එකකින් මෙන්න මේ ආකාරයට පෙන්වන්න හරි මේක හැදුනේ කොහොමද අපි පෑන අරන් එමු මෙන්න මේ අගය හැදුනේ කොහොමද ඔයාලට පේනවාදී මෙන්න මේ ඩොට් එකේ ඉඳලා දෙකක් මෙහා ඉස්සරහට ගිහින් තියෙනවා මෙතන අනිවාර්යයෙන්ම දශම තිතට කලින් එකේ ඉලක්කමක් තියෙන්න ඕනේ අන්න එකේ ඉලක්කමක් හදාගන්න විදියට මෙන්න මේ දශම තිත මෙහෙට අරන් ගියොත් ධන සංඛ්‍යාවක් ඒ වගේම මෙන්න මෙහෙට අරන් ගියොත් ඍණ සංඛ්‍යාවක් එක ඉලක්කමක් ගානේ එකක් එකතු වෙනවා මේ පැත්තට එක ඉලක්කමක් ගානේ ඍණ එකක් එකතු වෙනවා හරි දැන් මෙතන ගිහින් තියෙන්නේ දශම තිත 1 2 එතකොට මෙන්න මෙතන 2 දෙවෙනි බලය කියලා ලියනවා මේ බලය හැදෙන්නේ මෙන්න එහෙම තමයි මේක කීපාරක් වයින්වද අන්න ඒ ප්‍රමාණය බලයට ලැබෙනවා අනිත් එක එහෙම්මමයි මේ දශම තිත මෙතනට දාලා මේ අගයන් ටික එහෙම්මම ලියනවා 1 සහ 0 වලින් අපි යමු දෙවෙනි උදාහරණයට දැන් දෙවෙනි උදාහරණේ බලන්න අපි මේ පෑන්ගෙන් ටික මහාගෙන උනේ හරි දෙවෙනි උදාහරණ වලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා දශම තිත එක ඉලක්කමක් විතරක් ඉස්සරහ තියාගෙන මේ දශම තිත අරන් ගන්න නම් අපිට අරන් යන්න වෙනවා 1 2 3 පාර ඉලක්කම් 3ක් පහු කරගෙන අපිට මෙන්න මේ දශම තිත අරන් යන්න වෙනවා එහෙම වුණොත් මෙන්න මේකේ 2 වෙනි බලය කියලා අපිට ලියන්න පුළුවන් හරි ඊළඟට යන්නේ අපේ 3 උදාහරණයට අපි 3 උදාහරණේ වල පේනවා ඇති මේ දශම තිත ඉස්සරහා තියෙන බිඳුවක් එහෙම වුණොත් අපිට සිද්ධ වෙනවා මේ දශම තිත ඉස්සරහාට එකක් ගන්න කොහොම හරි එහෙම වුණත් අපිට මෙන්න මේක ආපස්සට අරන් යන්න වෙනවා එහෙම වුණොත් මෙන්න මේක ඍණ එකක් තමයි යන්නේ ආපස්සට එහෙම වුණොත් මෙන්න මෙතන බලය ඍණ එකක් වෙනවා මෙන්න මේ හරි අපි දැන් බලමු 4 උදාහරණේ දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට දශම තිත ඉස්සරහට බිඳුවක් තියෙන්නේ ඒ වගේම දශම තිත පිටිපස්සෙත් බිඳු ගොඩක් තියෙන්නේ අපිට සිද්ධ වෙනවා කොහෙන් හරි දශම තිත ඉස්සරහට එකේ ඉලක්කම ගේන්න ඒක නිසා අපිට සිද්ධ වෙනවා මෙන්න මේ දශම තිත 1 2 3 4 දැන් 4ක් පව කරගෙන යන්න යන්නේ ඍණ පැත්තට ඒ නිසා ඍණ 4 කියලා අපිට මෙන්න මෙතනට උත්තරයක් ලැබෙනවා. එහෙනම් මේ වගේ වටිනම අලුත්ම වීඩියෝ බලන්න ඔයාලා අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඊට හැබැයි තියෙන bell icon එකත් මෙන්න මේ විදියට all දාලා තියාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ channel එක about එකට ගිහිල්ලා about එකේ පල්ලෙහා තියෙනවා මෙන්න මේ විදියට අපේ Facebook page එක, Instagram page එක, ඒ වගේම Telegram group එක සහ WhatsApp group එක, ඒ වගේම මගේ personal WhatsApp account එක වගේම Telegram account එකත් මෙන්න මේ about එකේ ඔයාලට තියෙනවා. ඔයාලට ඒ හරහා මාව contact කරගන්න පුළුවන්. ඒ වගේම අපේ banner එකේ මෙන්න මෙතනත් Facebook, Instagram, Telegram සහ WhatsApp group එකේ ඒ වගේම WhatsApp මගේ account එකේ links තියෙනවා. ඔයාලට මෙන්න මේවා භාවිතා කරලත් මාත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. තවත් මේ වගේ වටිනම අලුත්ම වීඩියෝ එකකින් අපි එනකන් මෙන්න මේ වීඩියෝ ටිකත් ඔයාලා බලලා නැත්නම් මෙන්න මේ වීඩියෝ ටිකත් ඔයාලා බලන්න